කාන්තාවක් අගමැතිවරු වෙනේම අගමැතිවරු අවදාන්න කියන පොඩක් ආගන්න සිංගල් දන්නේ නැද්ද ඔයගලන්ට ආගන්න පොඩක් ගර්මතුමායි තාම කැටියෙන් රාජකුමාරි කියන කාන්තාවක් ඈ දමෝදර බදුල්ල දිස්ත්‍රික්කයේ අයිති වෙන එක්කන සුදර්ම නිතිකුමාර රජයවර්ධන කියන කාන්තාවගේ කලාකරු කාන්තාවගේ නිවසේදී වෙලිකඩ පොලිසිය බාලිමේන්තු පොලිසිය එතන එතන නිය කියලා තියෙනවා අපි දර මරලා දැම්ම කියලා පොලිසිය කඩේ කරගෙන යනවා අගමැතිතුමා ප්‍රශ්නයක් නැහැ නමුත් දැන් මම ඉල්ලීම කරන්නේ එයාගේ අර මේ බියගිය වලලදා බොඩි එක අප ගොඩ ගන්න ගොඩ අරන් ඒක ස්වාධීන පරීක්ෂණයට බාර දෙන්න පෙරදිරි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඩේ ඉන්න අධිකරණ වෛද්‍ය පීඩේ ඉන්න බාර දෙන්න බොහොම ස්තුතියි සර් කරන්න ඒක ඇත්තලි කරන්න අපිට ඕනේ ඒක මන්ටම උසාවිය කරන්න ඕනේ වැඩක් ඒක මරණ ගොඩ ගන්න එක උසාවිය වැඩක් බොහොම ස්තුතියි ඔබතුමාට ප්‍රශ්න අංක 8 ගරු වෛද්‍ය හේසාන් ජයවර්ධන මැතිතුමා ප්‍රවාහන මහාමාර්ග මැතිතුමාට පැමිණ නැත ගරු මන්ත්‍රීතුමා මේ මන්ත්‍රීතුමා වතුක රේඛා සම්බන්ධ මේ අහන ප්‍රශ්නේ මට එවුවනම් මම මේ අදාළ අමාත්‍යතුමාට යවලා අවශ්‍ය ලිඛිතම උත්තර දෙනවා පාර්ලිමේන්තුවේ ඔබට ඉන්නකෝ that is what you should have done no we all respect you we meet you at any time ඒක නිසා අධිකරණයට අයත්ව තිබෙන මේ කාරණය ගැන සබලා කටයුතු කළා ඔබතුමාට අවශ්‍ය පිළිතුරු හරි බොහොම සුදුයි ඔබතුමාට හරි 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 බොහොම සුදුයි send it to me I will follow it up නියෝජක කතානායකතුමනි ගරු මනෝගනේෂන් මන්ත්‍රීතුමා මතු කරපු ප්‍රශ්නේ ඉතාම සංවේදී ප්‍රශ්නයක් මේ සභාවේ හෘද සාක්ෂියක් තියෙන මිනිසුන්ට මේක මගහැරලා යන්න බෑ මේ වතුකරේ අහිංසක කාන්තාව මේ සුධර්මා කවුද කියන චරිතේ මොකද්ද රත්තරන් බඩුවක් නැති වුණයි කියලා රාජගිරිය පොලිසියට පහර දීලා ඒ සුධර්මා එතන ඉඳද්දි පේන තමයි පහර දීලා තියෙන්නේ ඒක බල දුරකටන වලින් තමගේ යාළුවන්ට කියලා තියෙනවා මෙහෙම පොලිසියක් ඇතුළේ ගහලා මරන්න බෑ ඒ අහිංසක කාන්තාව කොළඹටාවේ මැරුම් කන්න නෙවෙයි ඒක ප්‍රභු බලන්නේ කාන්තාවන්ගේ ගෙදර රත්තරන් බඩුවක් නැති වුණයි කියලා එහෙම හදාන්න බෑ ඒ නිසා කරුණාකරලා මේ පිළිබඳව දැඩි පියවර ගන්න මොකද්ද ගන්න පියවර කියලා අපිට කියන්න මගේ ඉල්ලීම මේකයි මෙතන දැන් මේක දැන් බලලා ඉවරයිනේ දැන් පොලිසියට දැනුම් දෙන්න උසාවියට ඉල්ලීමක් කරන්න කියලා ඒක නැවත ගොඩාරං අලුත් පරීක්ෂණ කරන්න කියන්න පෙරදිරි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඩේ ඉන්න අධිකරණ සම්බන්ධව තියෙන විද්වතුන් ඉන්නවා ඒ කණ්ඩායමක් දාලා ස්වාධීන කරන්න කියන්න මොකද සැකයක් ඇති වෙලද දැනටම මේ සිවිල් ක්‍රියාකාරී ස්වාධීන සිවිල් ක්‍රියාකාරී නීතිඥ නාමල් රාජපක්ෂ දැන් අපේ රාජපක්ෂ මැතිතුමා නෙවෙයි සිවිල් ක්‍රියාකාරී රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් න කණ්ඩායම ඉදිරිපත් කරලා දිනවා ගඩ කරන රට පුරාම සමස්තකයක් ඇති වෙලා තියෙනවා එනිසා කරන්න ඒක ඒක කරලා ස්වාධීනව මේ පරිශීලන කරලා යුක්ති ඉෂ්ට කරන්නේ ඒක ඉල්ලීම කරන්නේ මේක මරණය ගැන කතා කරනකොට මට හරි පුදුම වුණා මේ රාජපක්ෂේ മന്ത്രിවරු කිව්ව දේ කෑ ගන්න පටන් ගත්තා ඒකයි කෑ ගන්න නෑ ඔබතුමා ඒ වෙලාවේ කිව්වේ මේ මරණේ ගොඩ ගන්න කියලා ඒකයි මතවේදය මම කිව්වනේ මම මට කියලා දුන්නේ නෑනේ මේගොල්ලන් මම මරණ සිදු වෙලා තියෙනවා ඒකට සැකයක් තියෙනවා අපිට ඒ කියන්නේ දැන් මේ වල වෙනස් മന്ത്രിවරු කතා කරානේ සබසතර වෙන එකනේ අපිට ඔය කියවත් තියෙනවා පොලිසියට කියන්නේ කරන්න කියලා හොඳයි හොඳයි සාවිල් කියලා ඉදිරිපත් කරලා මම අපි අවධානය යොමු කරගෙන ඉන්නේ එකෙන් අපි අවධානය යොමු කරගෙන ඉන්නේ ඒක බරදයක් වුණා නම් නිකන් ඉන්නේ නැහැ අපි දත්තරින් නැ මේක මරණයට ගෙරලා මරලා දාන්න බැරි මිනිස්සු මම යලිත් ගරු මන්ත්‍රීතුමාට කියනවා මේ වෙනකොටත් ඔබතුමාගේ නගපු කාරණාව අපි දුරකථනයෙන් දැනුම් දුන්නා කිසිම නීතියට පිට ඒකට ඉඩකඩක් ලැබෙන්නේ නැහැ කටයුතු ඔබතුමාගේ කරුණු ටික යවලා තියෙනවා අපි කටයුතු කරනවා බොහොම ස්තුතියි ප්‍රධාන වැඩකටයුතු අර give you that assurance don't have any doubts on විපස්සනා හිතුවා ගරු නියෝජක තානායකතුමනි උඩරට ප්‍රජාව නියෝජනය කරමින් මේ
අදහස ඉදිරිපත් කරපු මනෝ ගණේෂන් මැතිතුමාගේ යෝජනාවත් එක මමත් එකඟ වෙනවා. විශේෂයෙන්ම අපේ රටේ අන්ත දුක්ඛිතම දරිද්‍රතාවෙන් ඉහළම ආර්ථික අහිමියට ලක්ුණු ජන කොට්ටාසයක් තමයි උඩ රට කඳු රට ජනතා ප්‍රජාව. දැන් මේ ප්‍රදේශයෙන් පැමිණි මේ කාන්තාව නිකන් ආසාවට කොළඹාව නෙවෙයිනේ. තමන්ගේ දරුපවුල නඩත්තු කරන්න තමන්ගේ දූ දරුවන් නඩත්තු කරන්න විපස්සනායකතුමාද මට කතා කරන්න අවස්ථාව දෙන්න. නෑ කාලය ගොඩාක් අවශ්‍ය වෙලා තියෙනවා. මේ කාරණේ කරු අගමැතිතුමා පැහැදිලි කළා. මම මේ පැහැදිලි කිරීමක් කරානේ ඔබතුමා ඒ නිසා ඒක විවාදයකට ලක් කරන්න එපා. අවස්ථාව ලබා දෙන්න. අවස්ථාව ලබා දෙන්න. ඉතින් ඔබතුමා කෙටියෙන් මොනව හරි කියන්න. විපස්සනායකවරයා හැටියට කතා කරන්න අවස්ථාව ලබා දෙන්න ගරු නියෝජ කතානායකතුමා. නෑ විපස්සනායකතුමා හැටියට අවස්ථාව දීලා තියෙනවා. ප්‍රජාව නියෝජනය කරන මේ කාන්තාවට මේ සිදුවුණු හානියට අපි කියන්නේ සාධාරණත්වය ඉෂ්ට කරා. හොඳයි. යුක්තිය නීතිය ක්‍රියාත්මක කරන්න. නිවැරදි අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වලා ඒ විපතටපත් වුණු පවුලට ඒ පවුලට ඇත්තටම අද මවක් නැති වෙලා තිබෙනවා. ඒ නිසා ඒ දුක තේරෙන්නේ අපිටත් වැඩි ඒගොල්ලොන්ට. ඒ නිසා ඒක ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්න මොකද යම් හැඟීමක් තියෙනවා මේ කොළඹ ප්‍රදේශයට ඒ වගේ අය ආවහම ඒ අයට යුක්තිය සාධාරණත්වයේ ඉටු නොවේ කියන ඒ බරපතල සැකය තිබෙනවා. ඒ සැකය දුරලලා අපක්ෂපාතී පරීක්ෂණ ප්‍රවත්තන්නේ කියලා ඉල්ලීමක්. බොහොමිතේ ගරු සංගය පිළිබඳව අගමැතිතුමා පැහැදිලිව කිව්වා ඒ පිළිබඳව නීතිය අධිකරණයට හා පොලිසියට කිසිම බැලිපෑමක් වෙන්නේ නැහැ. ඒක සුදුසු පරිදි කටයුතු කරනවා. ඒක මේක දිගින් දිගටම කතා කරන්නේ මේ දේශපාලනයේ ඡන්ද බලාගෙන කළ යුතු දේවල් නෙමෙයි මෙව්වා. නෑ නෑ ඉන්න මං කතා කරලා පොඩක් ඉන්නකෝ ආදිලා කරනවා කියලා කරුණා කරලා මෙතන කාලය පිළිබඳව ගැටලුවක් තියෙනවා. කාලය දීර්ඝ කරන්න බෑ කරු නියෝජ කතානායකතුමනි. ඒ නිසා මෙතන කිව්වන් පස්සේ අගමැතිවරයා වගකීමෙන් කිව්වයින් පස්සේ ඒ පිළිබඳව කටයුතු කරනවා. ඒ පිළිබඳව උපදෙස් දුන්නයි කියලා අයිත් නැති කෙනෙක්ට හැමෝම කතා කරනවා. බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා සභානායකතුමා අගමැතිතුමා ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තරයක් දීලා තියෙන්නේ. ඒ නිසා බාධා කරන්න එපා. දැන් මේ ප්‍රශ්න මේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයක් තියෙනවා. න්‍යාය පත්‍රයට වැඩ කරන්න ඕන. ඒ නිසා ඔකට වෙනම විවාදයක් නෑ. ඒ නිසා අවස්ථාවාදීව හැසිරෙන්න එපා. ගරු සභානායකතුමා ගරු අග්‍රාමාත්‍යතුමා ඒ පිළිබඳව තහවුරුවක් ලබා දුන්නා. ඒ අනුව කටයුතු කරන ඔබතුමාට ප්‍රශ්න ගරු you will be given an opportunity by the speaker. ගරු මනෝ ගණේෂ් මහත්මයා අනේ ප්‍රචණ්ඩ රණතුංග මැතිතුමනි මේ ඡන්දය බලාපොරොත්තු වෙලා කතා කරේ නැහැ. ඒක කියන්න එපා. ඒක මට කරන අපහාසයක්, ජනතාවට කරන අපහාසයක්. මරණ සිදු වෙලා තියෙනවා. ඒකද ප්‍රශ්නා කිව්ව වරදි අංගීමකට දින රට තුල සමාජය තුල ඒක වැරදක් සිදු වෙලා තියෙනවා කියලා ගාල මරණ දාන තියෙනවා කියලා. ඒ නිසා දැන් අගවත්තුමා පොරොන්දු දුන්නා පොලිස්ට කරා කියලා බලාපොරොත්තු වෙනවා. ස්වාධීන පරීක්ෂණ කරලා ඉතිස්ස කරන එච්චර විඩ ඕන ඉල්ලන කරන්නේ මම කතා කරන පටන් ගන්නකොට කෑගේ වණ ඔක්කොම සැකේ වැඩි වෙලා දැන් අපිට කවුරු කද පිටිසිරිනවා කියලා වාගේ බොහොම ස්තුතියි.